ඔබ විශ්වස නිපත් කාටත්ලින් රට කේන ස්වාදරූපායනි රවාත්්‍රය දාහය ප්‍රධාන ප්‍රතිමිකාශය සමඟයි අදත් එකතුවෙන්නේ. මම චාරිත තනංශය පමණු මේද්‍රය. මම ගයාලක්රුවණී ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස් තලවෙත. අනාරක්ෂිද දුළුස්දහස ආරක්ෂිත ස්ථාන වලට ජොමු කරන්න අගමැති උපදිස්තෙයි. ඔකෙ කඩා උද්ගෝෂණ කළ අයට නීතියෙන් තඩුවක්. සිරිල් ගාමිණී පියනමගින් සඩය දෙවන දිනටත් පෑ නමයක් ප්‍රශ්න කරයි. කොරෝනා පොකුරට හත්සේ විස්සක් එක්වෙද්දී මරණ දහ අටක්. ඇමරිකාව පසුකරමින් චීනය ලොව ධනවතාවයි. අවතා නම් කලාපවල පදිංචි පවල් දොළොස් දහසක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිච්චි කර ලෙස අක්‍රමාත්‍ය මහින්ද රාජ පක්ෂමතා උපදෙස් ලපාතුන්නා. අයහපත් කාලකුරෙන් ආපදාවට පත් ජනතාවට සහන් සැලසීම පිළිබඳ පාර්ලිමින්න්තු පරිශ්‍රය පැවතිී සකච්ඡවේදී මෙම උපදෙස් ලබා දුන්නේ. විපතර පත්තුුවන්ට සහන සැලසීම හා වදිලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ගතහැකි ක්‍රියාමාර්ග සහ සැලසුම් පිළබඳ ග්‍රමාති්‍යවරයා කරුණු විමසුව. පවතින වසංගත තත්වේ හේත්වෙන් කඳුරුවල රඳවාගනීමින් தொடරව, පුදගලින් තිස්සෙක් දහස් හාරසිය හැත්තෑ පස්දනිකුට සහන ලබාදෙන බවටයි මෙහිදී හෙළිෙරුණේ. සහන සැලසීම සඳ රජ්‍ය දිස්ත්‍රික් වෙසි එකක්ෙන්ෙන් දැනටමමාත් ෘපියල්ිලේන ැගින් මුදල්ලවාදීතිබෙනවා. අවதாනම් කලාපවල පුල් පහලස්තහසක් පමණ පදිචිවසිරන බවට හඳුනාගනතිබුණ. ආරක්ෂි ස්ථානවලට යමුකර ඇත්ත, පවුල් තුන්දහසක් පමණක් බව, මෙහිදී හෙලබුණ. යනුව අදහනම් කලාපල සිරන පුල් දොස් දහසක් ආරක්ෂිත ස්ථානවල පදිංචිරන ලෙසයි අග්‍රමාතවර ඔඋපදදිශලබාදුන්නේ. නැවත්ත පදිංචිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී ඇතිවන ගැටලු සම්බන්ධින් අමාත්‍ය චමල් රජ පක්ෂම් හතාාවදහනය මු කලා. ඊට විසඳමක් ලෙස අදාල අමාත්‍යංශ ඒ බදධව ගැටලු නිරා කරනයටයි මෙහිදිීතීරණය වුණේ දේශගුණ විපරයාස වලින් බලපෑමට ලක්ව සිදුවන ආපදා දිගුකාලයක සිට හඳුලාග නැති ැවින්. අදාළ ප්‍රදේශවලට ගැලපෙන නිශ්චිත පිළියම්යදීම සුදුසු බයි අමාතේ බසිල්රජපක්ෂ හතාම හිදපෙන්වාදුන්නේ. කොරොන් අතත්වය පාල්ලය කර ගනිමින් යම් තරමකට නව සාමාන්‍ය කරණ එකට රට පත්වමින් තිබේදී සමක ්ජනබලවේගේ කොළඹ නකිනේ විරුෂතාවක් පැවැත්වීමට අද උත්සහ කලා. කෙසේ වෙතත් දිවැඩී ප්‍රදේශ රැසක සිට තම පාක්ෂකයන් රැගෙනීමට සමක ජනබලවේගේ දැරු උත්සාහ අංක්ෂකංශවල මැදිහත්වීමෙන් ව්‍යාර්ථ වීගයා. හි පා ේ මයිස් ත් අධිරන හක්මින් මෙම උදගෝෂණ පැත්වීම වලක්වාලමින් නියෝ නිුත් කර තිබුණට, එම පක්ෂය විවේ දේශ රසක සිට පක්ෂකයන් ොන ගේ ම ත්හ කළලා. සෙත් ආර්ක්ෂකංශවල මැදිහත්වීමෙන් එම උත්සාහන් ්‍යර්ත වීගයා මෙ වාාවර තු න්දා ා හ පහ න හි ප ම තු න්ත්‍රවර ඇතුලු පරිසක් පෞදගලි සට පහක ොට පැමීමට උත්සාහරීමේදේ එම පරිසහ පොලසිය අතර උනුසුම්තත්වයක් කටගත්තා. පසුව සමගජන බලගේ සාමාජකයන් අුරාධ පොර පපුත්තලම ප්‍රධහන මාර්ගය සම්පර්ණය සාහදමින්, පොලසිට බාධ කරමින් එම ස්ථාන උදගෝෂණ නිීර්ත වුණ. මෙ අත කොළඹ වික්ෂනායකකාරයා අසට රැස්සු, සමග ජනබලවේගේ විරත්තාකරුවන් එම ථාන විරත්ධාව නිිත වූ අතර ඉන් පසුව ියRර් ජියවර්දන මවත ඔස්සේ පමිණ, ොල්ලපිට මන්දිීවත ගාවුණ. අවස්ථා ේපයකදීම තම මාර්ගගේ ක්‍ෂණක වනස් කළ ඔවන් ගලු මෝදර මන්සන්දිිය ඔස්සේ පැමණ, ගලු මෝදර වටරම අසට රැසුුණ. පක්ෂනායක සජිත්‍රමදා සහතා පිරිසත් සමඟ එක් වුණනේ එම අවස්ථාවදයි. රම රොතාව එක් මග නබලවගේ ආතාරකරුවන් නිරෝධහන නීති උල්ලඟනයකරවින් හෙසිරෙන ආකාර අප කැමරාකාච්චේ මේ ආකාරෙන් සටහන් වුණ මෙ විරෝත්තතාාව හත්තුවෙන් අවටපදේශවල දැඩිරතහන තබාදයක් ඇති වූ අතර දුෂ්කර රසකට බුණ දීම ම ජනතාවට ද වා. අමුදත කො නොදට ඇ මේ බොද කට කියන්න තින් පොඩස්සක්කෙන පොලයක්ත්නෑ කැන් තිියන්නේ කියන්න එක්ම කියන මේලා කොරුණන ුත් ගෝසල කැනවෝුද ඒන තමන්ගේ පක්්ේ ව තර ැක්න ගඩ න ඉත නිසල ම ේලාව කිසිසේ පාිත කරන්න බෑ ග මේ කොරොන්න කියනස්සේ මේ කොරොන්න වැඩිනාම මිනිස් අනාතයි. උද්ගෝෂයට ෝධ පල කළ මගේ ජනතාවට පාර්දීමටද සමග ජනබල වේගේ ආධරකරුවන් උත්සාගත්තා. අරදින නීතියට පටහැනව එරුණු ලැබ විරෝතාව සංවිධානය කරනු ලබූ අයට විරද්ව පොලිසේ විසින් ඉදිරියේදී අවශකරන නීතමය ක්‍රයාමාර් ගැනීමට මෙවනට කට්ිතු කරම පාතින. මේ අතර ම ජැනලිය ෝම ප්‍රහ ල බ ො ැලක් බ පුදකලෙකු සම්බන්ධී පපක්ෂ නායකරයා ප්‍රධන ආරක්ෂක ල හරයා කරුදවත් පලි ක ල ලට අනුව ඩිය පේක්ෂයක් ආරම් කලා. එම පීක්ෂය සන්ධයද පොිස් මාධ්‍ය ප්‍රකාශකරයාම හිද හෙි කලා. එතක්කරනලද විමශනවලද අනාවරණය වන්නේ මෙම පුද්ගලයා මන්ද මාසික තත්යකින් පෙලෙන පුද්ගලෙක බවයි ඕවවි සිං මෙම ොලකැබෙලි යම් යම් ස්ථානාවලට බෙදා හැරිමින් කොමනගේේ තැනින් තැන සරිසරණ බවට තමයි දැනට කරනලාද විමචනුව අනරණය වන්නේ. දේශප ප්‍රේමී එක්සත් ජාතික පක්ෂේ නායක සුගත් හේවා පතිරන මහතා අදහස් පලක ලේමිලිසයි. සජිත් ප්‍රමදසර අපි වගකීමෙන් කියනවා. මේ කරන්න වගකීම් විරහිත ක්‍රියාව නිසා. මේ රටේ ජනතාව කිසියම් කෙනෙක් මැරුණුත් ඒ මනනවල වගකීම සජි ප්‍රේමදස භාරගන්න ඕනි. දෙවන දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපර්තිමේතු හමුුවේ පෙනිස් සිති සිරිල් ගාමිණී පේතුමාගෙන් පැයි නම එකට අධික කාලයක් ප්‍රශ්න කරති වෙනපා. ඒදිනේද පේතුමාගෙන් පැයි හතකට අධික කාලයක් ප්‍රශ්න කරුණා. ස්ක ප්‍රහරය සම්හන්යෙන් සුම් තාක්ෂණ ඔස්සේ පපති සංවාධයකද සිරිල් ගමිනිි පියතුමා කළ ප්‍රකාශයක් පිළිබඳ පරිීක්ෂණ සිදුකරන ලෙස රාජච පපුද්ධසේවේ ප්‍රහනි මජ ජනරල් සුරේෂ සලේමහතා අපරත් පරික්ෂණ දෙපර්තමේතුවට පැමිලිරතිබුණ. ඒනුව ප්‍රකාශයක් ලබදීමට සිරිල් ගාමනිි පියතුමාට අපරාත පරික්ෂණ දෙපර්තිමේන්වට පැමිණල් ලෙස ැනම් දීති පුරද එසන් හා සතියක කාලයක් ඉල්ලා අතිබුණා ඒ අතරතුර තමන් අතරංගටගැනීමේ සූදානමක් ඇති බව පවස්සමින් පියතුමා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොු කරතිබුණ. ඒය විවාා ඒ අස් සිල් ගමි ප්‍රාන්දු පියතුම අතර ගොට ැනීමේ සූදනමක් නොමැති බව අප ාධ පරක්ෂණ දෙපාර්ත්මේතුව ප්‍රකාශ ක . යන ප තු ද ද සේ ප්‍රකාශ බාතීම අපා පරීක්ෂ පර් මේතුව වෙ පැමිේ. අද ේ ප්‍රාධ පරීක්ෂණ පර්ත්මේතු හමුවේ ප ටීමෙන් පසු සිල් ග මිනි පියතුමා මධ්‍යවත අදහස් තැක්ක වවා. හටත්හන කියෙ කිවවා. නීතිච මහත්මය ඒකට රද වන විදලකිවා. ිඒ දස දෙයි තුන්ගනි දවසත් මමහිඩගියොත් මේක පිළිබඳ වැරදි අර්ථකතනයක් යන ජනාධපති කොමිෂන් සභාවේ පැහදිලිව කියලා තියෙන චෝධතයන් මෛත්‍රිපාලස් මාත්මය ඒවගේ නිිරන්තජාවර්ධන මහමය ඇතුළ තම නිලධාරින් බොහෝ දෙන පිළිබඳව ඉතා පැහැදු නිර්දේශන් දීලාතින නීතිපතිට එඒ අය සම්බන්ධයෙන් ්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ. ඉතින් ඒවක්‍රිය අත්ම කර නැතුව විින්දිතයන් අපි මේකෙන් වේදනට පත්තිච්ච පිරිස . ඉපදිතිමාට විශේෂයෙන් ්‍රියනටි කැමති හරුණ කල සාධහරණව ක්‍රියා කරා. කොරුණා ආසාධතයන් හත්සය විසි දෙරෙකු අදදිනයේ හඳුනා ගනිද්දී කොරුණ ආසාධිත මරණ දහ අටක් වාර්තා වනා. වයිසවුරුදු හැටට වැඩි පිරිස් සඳහා වූස්ත්‍රේෙන් නත ලබාදීම හෙට සිට ආරම්භ කරෙනවා කුරුණ. මර්ධන එන්නතේ තුන්වන මත්‍රාව සෞඛ්‍ය ආරක්ෂ කඇතුළ, කොරුණා මර්ධනය සඳහා ප්‍රමුඛ පෙේ රජකාර ඉටු කරන ක්ායම් සඳහල් ලබාදීම මෙමන්ට ආරම්භවී තිබෙනවා. වයි සෞරතු හැටට වැඩි සියලු දෙනාට තුන්වෙන මාත්‍රාව ලබාදීම හෙට ආරම්භකිරීමට නියමතයි. එයනුව දුණ සහ බස්නාහිට පලාාත්වල මෙම අනරවාධ පුරස සහ අපර දිශ්‍රික්වල වයසවෞරුදු හැට වැඩි පිරි සඳහා ෆයිස එන්නත හෙට ලබාදින බව. රජමාත මහචරය චන්න්න යසමනමහතා ප්‍රකාශ කළේ. අප ඉදිරි පට සෞඛක සේක කියන්ටහ. ක්කන්ශවල මාජිකන්ට එකක්්ේ විසිදදා හරසසු පස්ස නට ඒ හවස වනක තුන්ගනි මතාව ලබදීල එවගේ ත විශෂ ීරනයක් තින හැට වස අප අවරුදු හැට වැඩි උදවේට එන්නතේ තුන්වනි මතාව ලබදීම ආරම්භ කරන. ආරම්බෙදී නිර්දේශ තිමුණේ දෙවනි මමාත්‍රාව දීල මසහයක් යාාට පසේ මේ ගහන්නක හැයි මේ පක්ෂට පිස්සුත් එක් අපිට බයයි මේක පැතිරන්න පුළුවන් අප රට ජනතාව අආරශක කටගන්න. එක නි නිර්දේශයක් ලබාදුන්න මසහයක් වෙනකන් ඉන්නපා අවුරුදු හැට වැඩි උදවේ දෙනි මාතාව අරගෙන ස තුනම්පපුර් කරල තියෙනවන ඒගොල්ලොන්ටත් හෙට දවස න්න දෙන්න කියල තුන්ගවෙනි මාත්‍රාව. ඒයන බස්නහහිර පලාා දිශක්ික් තුනෙ දකුණ පලලා දිශික තුනෙ අම්පරසහ අනුරාධපුර දිිෂ්ික්ක ලත් ප ආරම් කරනවා හට දිනේද අවරුදු හැට වැඩ අට තුන්ගෙන මත්‍රව ලබාදන්න පලවෙනි මමාත්‍රාවව හදවනි මත්‍රාව ලබාගෙන තිෙන්නේ කුමනනාකාරය එන්නත්වාර්ගයක් කුනත් මේ සියලු දෙනට ෆයිස එන්න ලබදීම සඳහා. ිටතියෝදනවා. සමස්थ කೋන සාධතය සංඛ ාව පලක්क्ष පනස් දෙදහස් නවසියාන හතරක් හ්‍ර දහස් දෙසිය විසිදෙකු තවදරටත් ප්‍රතිකාරල බනවා. සුවय ලබयති සමස්ස සංख්‍යාව පලක්क्ष විසි හ හ ත් හතළ ಹක්. ොರ ආසාධිත මරණ හටක්, ೌකි අධ්‍යක්ෂ ಜන රල් අද හ පුර කला. වයිසෞරදු හැට වැඩි දහස දෙෙනකු සහ වයිසෞරුදු තිහත් පනස් නවයත් අතර දෙදෙනෙකුඒ අතර වනවා. එයනුව කොරුණ ආසාධිත සමස්තමරණ සංඛාව දාහත්‍ර දහස් තිස් හත්‍රදක්වා ඉහළ ගිය රාජ්‍ය සේවකන් රට බරක් භවිට අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්පන්තියෙන් බේවන් විට බොහෝ මත පලබෙනවා. ැසිල් රාජපක්ෂ හතා පැදිලි කිරීමට උත්සාහ කර, දේශපාල බඳවාකිනම් හෙතුවෙන් රාජ්‍ය සවකින්ගේ සං්‍යාව ඉහලයාමෙන් රට මුහදී ඇති අර්පුදිය පිළිබඳමස රාජ්‍යසවකින් හැලුවට ලකරීමට නොවන බව අමත දලස් අලාපරුම් මහතා පවසරවා. ැල් ලික්ෂ ඇතුමමා රාජ්‍ය සේවකයාරට බරක් කියෙකිවෙන් නෑ අවිධමත් සෑමආණ්ඩුවක්ම මේ රටට කරපු වරත් දක්තියනවා එක පාපෝච්චාණයක්ට කරන්නට වනේ දේශපාල තීන්දු අරගෙන මනාපය වෙනුවෙන් අපි කිසි්දු ඉවක්බක් නැතුව රාජ්‍යන්සයන් පුරවලතියනවා මෙරට දේශපාලන සංස්කෘතිය තියෙන ඉතාම මජර කියලකෙන වචන මට භවි්ච කරන්න වෙනවාඒ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතරෙන් ඇමතුරට මේ රැකියාවල් පුරවන්න ගන්න උත්සාහය එඒනිසා යම් අබුධෙක මහ දිීලතින රාජායතන කෝප වාතාාව දිහැලව හමදමතමනන්වර පේවා මෙන්න මේ බර ගැන තමයි මුදල් ඇමතිවරයාය සහන්කරේ එතු රජ සේව කියමරට බරක් කියලවත් රාජ්‍ය සේවය මෙට හුලගන්න බැරික් කියල කෙනෙකවත් නෙමෙයි එතුම අදස්කේදන් මරාජ. යිප තාක්ෂණය යොදා ගනිමින් රටම ආවර නිෙවන පරදිී අධිවේගේී අන්තල්ජල පහසුකම් ලබාදීමට මෙබර අයවයේදී යෝජනා කරුණා. සම්බන්ධය නැගෙන ජනතාහටටයි අයවය විශෂාංගේය අද වෙන් වන්නේ. උු ටම ආවරර්ණය වරන පරිදි විදුලි සන්දේශ ආවරණ ජාලයක් කඩිනිමෙන් ස්තාාපිත කර දිවයිනේ සියලුම් පාසල් එනම් දස දහස් එකසිය පනස් පහක් සඳහාම ප්‍රකාශිත තන්තු ෆයිබෝප්ටික් තාක්ෂණය භාවිතා කරවින් අධිවේග අන්තර්ජාල්ත්ලය ්රෝඩ් බ්‍රන්ඩ් සබන්තා ලබාදීමට විදුලි සන්දේශක නයාමන කොවිසවට අවශ්‍ය මුල්්‍ය හා තාක්ෂණක පාසුකම් සම්පාධන කිරීමට යෝජනා කරනවා. ත් වසන්ග යත් සමගම පස වස න තත්යයක්ක් තුල විදක් ගස්කල් උඩට නගල තාක්ෂය ්‍රරයාගෙන පුුන්ගේල ැඩි අසුරුතාවකට පටල තමයි ුන් අධ්‍යාපනය කරගනගේ ඒ ත්වය දුරලන්න ෆයිව තාක්ෂ ඔස්සේ දරන්ට ලබාදීම ට සටහන ප්‍රියත්ම කරල වෙන මේ අයයිතුලින් මේකත් අප ගේමකට ලක්කල මයි මරන පග දවසල න්යින් තාක්ෂන අයවයන් බාදීමම තැත්තරමගේකොට සලගන්න ඕනේ ඒගේ න දුගතන සමාගම්මොලින් මේ පහස්කක් ලබාදය ඉදන්නන්නේ දැනටම අපෙන් සැහන හදල කයිරනවා. ඉිස්සල්ලත් මේ යෝජනා ඉදිරිපත් කල්ලා ඇවැයින් මේමකර. ඒ වුණට කවදක්කත් මේ ලැබිලනෑ මේ ස්කෝල් ලමයිට ඒකෙන්ද මෙදා පාරක්කත් ඇවැයි යෝදවල් හුලා දිකටම කරනන්න ලැබුණ නම් සානයක් ඇයවැයි බල පපුොරත්තුනේ නම් ීට වැඩිය දෙයක් ලමයි අධ්‍යාපනය වෙනුව මේකත් අපිට අවශ්‍යදය මේද ලැබච්චදේ අපි සෑහිමට පත්තිනවා අමයිගේ පත්ති. වි අර්බුදය හමුවේ ෝද මෙ රට අපනයිනෂේත්‍රය සාධනීය ලෙස ඉදිරිියටගොස් ඇති බව අමත රමෂ් පතරන මහතා පවසරවා.ඇයේ විවාදටෙක්විමුී ඒ හතා පාර්ලිමෙන්තු වෙඇදේ බව සඳහන් කළේ. සරේ වි බාද මැද ට ස් ද ො. මට තිවන් වයතුයි මොකද මෙවැනි තත්ත්වයක් යටතේ. අපේ රට පවත්වාගෙනයෑම සඳ. හොඳ අඩිදාලමක් සයිත අයයක් ඉදිරිපත් කලින් පිබඳව අපි සතුර යුතු වවා. හැබැ මේ අය තුල සියලු දෙන්නාම සතුන තත්වයක් ක අපි දකින. ට ජන හ සහ ලා පොත්තු ව. ෞද සිල්ම සහන දෙන්න පුලුවන්කමක් ෑග නියෝජ කතයනතුමයි හැබ සතුරුවෙන් ෝන යම් හරයක් මේේ තුළ දකිින් ලැබින් පිළිබඳව. කොටස් වෙලඳ පල සියලු කොටස් ිලදර්ශකේ ඉතිහාසේ පළමුුවරට එො දහසේ සීමාව ඉක්ම වූවා. එය එකළොස් දහස් අටයි දශම තුணයි තුනක් ලෙසයි අද සටහන් වූයේ එය පෙරදිනයට සාපේක්ෂව ඒකක දෙසය පනස් පහයි දශම පහයි එකක ඉහලයාමක්. අධදිනේ පිරිවැටම රුපියල් බිලියන දහයි දශම දෙකක් පමණ වනවා. ට පපු නාාදපති යිත්‍රපාල සිරිසේන හිටපුආක්‍රමාත, රනිල් වේකමසින්යන් මාතරන් ඇතුළු පිරිසකට එරහි මූලික අයිතිවාසිකම්පෙත් සම් විභාග කිරීමට ස්වස්ථාධිකරන අද දින නියම කලාා ඒය අනුව ලබන මාර්තු පහලව දාසේ සහ දාහත යනදිනවලදී පෙත්සම් විභාගයට ගනු ඇතේ. හස්කු ඉරුදින ්‍රස්ත ප්‍රහරයක් එල් කන බට බූදධී ොරතුරු ලබයි තිබේද. ඒ වලක්වාකිනීමට ක්‍රියන් නොකිරීමින් ජනතාවගේ මූලික අයිවාසිකම් උල්ලංගනය කළෙයයි චෝදනා කරමෙනයි, පෙත්සම් ගුණු කරතිබෙන්නේ. අගිනිසුරු ජෑන්ත ජයසර මහතා ප්‍රමුක සත්පුද්ගල ශ්‍රෂ්ාධි කරන නිසු බඩුලක්කිෙරේ පෙත්සම් අද කැඳවූවා. ප්‍රියන්ත ජයවර්තන හා ගමනි අමරස ක්‍රයන වනිසුරුන් පෞද්ගලික හේතුන් මත පෙත්සම් විාගෙන් ඉවත්තන බවදැනුතුන්නා. ශ්‍ර ලංකා නීතිජ්‍ය සංගමයේ කතෝලික පියතුමන්ලා කිහිපතිනුකහ මෝවම ප්‍රහරයෙන් අගතිට පත්තුවන්ගේ ඥාතින් ඇතුළු එකොළොස්තරකු මෙම මුලික අයිතිවාසකම් පෙත්සම්ගුණු කරතිබෙනවා හිට පූජනාතිපති මෛත්‍රපාල සිරිසේන, හිටපු අක්ක්‍රමාත රණනිල් වික්‍රමසිංහ හිට පරක්ෂි කලක හමසිරි ප්‍රණන්දු හිටපු පොලිස්පති ප ජ ජේසුදර, හිටපු රජ බුද්ධසේ ප්‍රධාන්නේ නිරන්ත ජාවර්තන ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වක උත්තරකරුණු ලෙසනම් කරතිබෙනවාා. එපාවල පොස්පේට් නිදේ යොදාගනිමින්, පහොර නිෂ්පාදනය සඳහා රජය අවතහනේ යොමුී ඇති බව අමාති මහින්දමරවීර මහතා පවසනවා. කොළඹ පැවති මාති හමුවකදී ඒමහතා මේ බව ප්‍රකාශ කලා. තිබෙන මහංගු සම්පදත් තමයි පවල පොස්පේට්නි දිය හහි තිබෙන පොස්පේත් ප්‍රමාණය අවුදු සියකට විතර ප්‍රමාණවත් කියනෙන පළිබඳව තමයි ැන්ට අපට දැනම් දීලා තිබෙන. අපි මේ ඉදිරි අවුරදු කීපය තුළ මේ පොස්පේට්ි දිය පවිච්චකල් අපේරට පොහෝර නිෂ්පාදිනය සඳහා මේ යොදාගත්තන ත්තං කාබණක හෝර වන්නුවට අපට විශේෂ වශයෙන් යොදාගත්ත हैැකි වර්ගත යන විධ විදියට පාවිච්චි කරන්න පුළුවන්ගේ වගේ අප විධ වගන ශෂෙන් පොළගට තයි දැට වැඩි ප්‍රමාණයක් පවිච්චය අනිත් ගන්නලටත් යොදාගන්න පුළුවන් අප. රජය අවධානයමු කල්ලති මෙෙනවා මේට ජාතචන්තර තියන තාක්ෂණයයක්උ පයෝගි කරගෙන මේ පහර නිෂ්පාදනයට ප්‍රවේශ වෙන්න. සෙත්සි රිපාය සහ ඒ ආසන්නෝපිටි කාරලවුල සෙවකින්ගේ ගමන් පාසුසුඳ හා ගමනාගමන් මටලේ නව භශවතසේ වවක් අද අරභ කලා. සෙත්සි රිපාය පරිශ්‍රී සිටයි නවස්සේ වව ආරම්භ කෙරුණේ. ඉරිදිවෙලයක් කල කටුනායක පාදුක්ක මතුගම හොරන සහ අවිසාවලටත් නිට්ටඹූ කොළඹ කොටුව දෙමටකොඩ දුම්්‍රස්ථානය සහ කඩවත දක්වාත්, බස්රත සේවාවන් කොළහ ක්‍රියාත්මක වනවා. අමාත්‍ය පවි්‍රා වඥ්‍යාරාජිමහත්මගේ ප්‍රදහනත්වෙන් නව බස්රත සේවාව ආරම්භෙරුණ. බත්තර මුල්ල සිෙත්සිරිපය සහ ඒවට රාජායිතනවල සේවකීන්ගේ සෞඛ්‍යා රක්ෂාව සහ. පහසුවෙන් තනි බස්රත සේවාවක් මගින්, ගමනාන්තේ කරා ලංඟාවීමත් අරමුණු කර ගනිමින් මෙම බස්රත සේවා ආරම්භ කළ බවයි. ්‍රවහණ අමාත්‍යංශයේ සඳහන් කරන්නේ ප්‍රහන අත්‍යන්ශලේකම් මොන්ටිරාණතුංග, ගමනාගම මණඩලේ සහපති කින්න්ස්්‍රලල් නමකයන මහත්තුරුන් ඇතු පිරිසක් මෙම අවස්ථාවට සහ ාගි වුණ. ොෝුණ ්‍යසනේ හේතුවෙන් වසර කිහිපයක් විදේශ බෞද්ධ සංචාර නතර වී තිබුණා. මේ වන විට යහපත් තත්ත්වයක් උදා වී ඇතිබැවින්, නැවතත් විදේශ බෞද්ධ සංචාර ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි, විදේශ බෞද්ධ චාරිකා සංවිධායකින්ගේ සංගමයේ මහලේකම්, දේශමාන්‍ය ආචර මහෙද්‍රහල්ලලුව මහතා ප්‍රකාශ කරනවා. බුද්ධ ශෂන අමාත්‍යන්ශල්ලේකම් හචරය කපිල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකචඡකින් අනතුරුව ඒ මහතා මෙම අදහස් පල කලා. බුදුන්ගේ පාදර්ස් පස්ස ස්ථාන බලාගන්නට එයයි ආසාවෙෙන් ඉන්න. වසර දෙකහා මරක් නියහඩවට අපි දැන් අපි අවදිියලඉන්නේ. රජයේ අපිට පනවන ඕනම සෞඛ්‍ය මාර්ග උපදේශයක් මත පිට මේ සිද්ධස්ථාන. දැකවැද පුදාගෙන ලංකාවට එන්ඩත්. අපේ මේ ව්‍යාපරක කටයුතු නැවතකරන න්ටත් අපි පවසර ල්වා ගරු ලේකම්තුමාගගේ ඉතාම සාධනය පිළිතුලක් අපිට ලැබුණා ඉහදසාකච්චකරු සියලුම කාරණ අතිකරු ගනාජිපත්තුමාට අතිකරු මහින්දරාජපක් සමැත්තුමාට දන්නලා. හැකික්මනින් මේ ලංකාවෙන්න සියලුම බෞද්ධ ජනතාවට නැවතවතාවක්. ඉතාම හොඳ කාලයක් උදාවේ ව වන්දනා මානකරගනන්ට. මේක මංහිතන්න අපේ ලංකාවේ වන්දනා සංවිධානය කරන සියලුම සංවිධාකින්ද. ලොකු සැනසිල්ලක් වේවි. සෑම වෘත්තයෙකුම ප්‍රමිති ගත ෘත්තිකයකු කිරීම රජහය අරමුණක් පබව රාජමාත්‍ය සේ තආරම්පය පොල බාත්වය ප්‍රකාශ කරන පා. මනලියන් හැඩගැන්වීමේ පාටමාලාව සාර්ථකව නිමකළ තුන් සිය දෙෙනෙකු සඳහා NVQූ සාතිිකත්‍ර ලබාදීම වෙනෙන් බන්ඩාර්නායක සමන්ත්‍රන ශාලාවය පැවති උත්සවයකදී රජමාතිවරිය මෙමා දහස් පල කළලා. සැම ශේත්‍රකම රතව වවාන්ට දැනම සහ පුහුණුව ලබාදමින්, දේශීව මෙෙන්ව ජාති්‍යන්ත්‍රව පිළිගත් ෘතිය වේදී ෙිකිරීම අරමුණින්, ජාතික ආධනිකත්ව පපුහුණු අධිකාරිය NV කිව් සසාහතික පත්‍රපාටමලාාව ක්‍රත්මක කරනවා. මනාලියන් හඩගැන්වීමහින් නිරත වෘර්තිය වේදින් සහා මෙම සතික පත්‍රපාටමලාාව ක්‍රාත්ම කරනේ පළමුවාරටයි. රපලාවන්න ේශ්‍රයට පමක්නෙවෙේ ඕනම ශේෂත්‍රයක. ෘත්තිය සහතිකත්වය ෘත්තිය පුහුණුව සහ. ඒ නිර්ණායකන් සම්පූර්ණ කරගන. කුසලතාපූර්ණ ෘත්තිකෙක් මොනකේ වැදගත්කම කියන්න. බොහො දෙනෙක් හිතනවනං වෛද්‍යවරු නීතිඥයෝ ගණකාධදිකාරීන් වගේ ෘත්තියන් විතරයි රටක දියුණුවට වැදගත්තුවෙන්නේ කියලා. අද ලෝකහිට වඩා ගොඩක් වෙනස්. එනිසා ෘධතියපුූුණු ආයතනවලින් පුහුණුව ලබලා. පුුණතා සම්පූර් කරගත්ත ශිෂ්‍ය ශෂ්‍යාවන් රට බි වෙනම වගේම ශේෂ්්‍රවල ුක්තවෙලාඉන්න දැනට තමුන්ගේ අදදගීම මේ න්නේේ ශේෂ්්‍රවල කාර්्यභාර්ය කරණයවත් අඳුරගෙන ඔන්ගේ අඩුපාඩු සකස්කරමින් ඔවන් අවශ්‍යන්‍යායික දැනුම ලබා දෙමින් ඔවන්න නිපුනශිල්පීන් බවට පත්කිරීම රටක දියුණුවඩිතා වැදගත් වෙනවා. ජාතික පරිසර දිනය නිමිත්තිෙන් බෙල්ලන් විල අත්තිඩිය අභේවූමයේ දුර්ලබ පැළවර්ග සයක් සිටුවීම සිදු කෙරුණා. කොළම විශාක විද්‍යාලයේ පරිසර කේන්ද්‍රයේ මූලිකත්වයෙනුයි එම වැඩසටහන සංවිධහන කරතිමුණේ. විද්‍යාලේ පරිසරකේන්ද්‍රයේ සභාපතින, යශාර රජපක්ෂ විධානගමගේ සිසුවිය අතින් පළමු පැලේ රෝපණය කිරීම සිදු කරුණා. ඉතාමත් දුර්ලභ ශාක වර්ගයක් වන පඩු කරද පල පහක් ඇතුළුව පැළවර්ග සයයක් සිටුවීමට කයුතු කරුණා. පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණිනුයි වැඩසටහන සංවිධහන කරුණේ. මධ්‍යම පරිසර අධිකාරය සභාපතියේ ස් අමර සිංහ වනචීව හා වන රක්ෂ පාර්තිමේතු අධ්‍යක්ෂ ජනරාල් න්දන සූරිය බන්ඩායන මහත්පරු ඇතු පරිසක් අවස්ථාවට එක් වුණ. මතුකම අධ්‍යාපන කලාපේ පාසල් දරුතරියන් සඳහා ේල සලලා කලලාාති රාච මත්ත්‍යව පෙියල් නිශාන්ත මහතාගේ ප්‍රධාක්වෙන් සිදු කරුණ. පියල් නිශන්ත මහතාගේ සංකල් පේකට අනුව දෙවෙන පුරා පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම ආරභෙරුණා කොවිඩ වේස හමේ ඒ ක්‍රාත්ම ක්‍රීමට නොහැවීම හතුවන් ඒ සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන යුතුමින් එම දරුවන්ට වියලි සලා කලබාතීමම සිදු කරුණ. ඒ අනුව කළුත්‍ර දිිස්්‍රිකගේ පාසල් තුන්සේ දහයක දරුවන් හතලිස් එක්දහස් හාරසිහැත්තෑ නම දෙෙකුට ප්‍රතිලාබ හිම වන අතර ඒ සංකේතවත් කරමින් මතුකම කලාපේ දරුවන් සඳහා වියලි සලා කළපාතීම, රාජචමමාතපියල් නිශන්ත මහන්තාගේ ප්‍රධනත් පින් සිදු කරුණා. මම ගුරු සේ්‍රයට ොහම ආදය කරන කනෙ. ඒනිසාම තමයි දරුව ගැන හැමවෙලාම කතාකරේ කොයිට වියසනේද. කොයිට මරණයයි දරුවෙකුට අධ්‍යාපනය නොලබීමයි අතර කිසිදු වෙනක් නෑගලයි. මරණයයක්ම තමයි අධ්‍යාපනය දරවකට දෙන්න පැර. සංවර්ධන වෙම පව්තින හටකට මූන දෙන්න කොයි මරිකාව ප්‍රන්සය. ඉතාලිය මේ වගේ පදහන පෙළේ රටවල් ඇද වැටල්ලා තිෙන්නේ අය හිතාගන්න ැරිවිදි. නමුත් ජනාධපති ගෝටා බේරාජ පක්ෂමැත්ව මොන අභියෝගාවත් මේ ගැටලුවට විසදුම දුන්නේ දරුවන්ගේ ජීවිතටි කාරක්ෂා ගනන්. මේ අතර කොරුණා වෙස්සන හමුවේ දීර්ඝකාලයක් පාසල් වසාතවීමත් සමඟ අධ්‍යාපනින් ඇත්තු දරුවන්ගේ මානසික ශක්තිය එල නැන්වීමේ අරමණින් විශෂ වැඩසටැන් මලාවක් සංවිහිාන කිරීමට උඩ නුවර DPි විජිතුංග වි්‍යාල එ එකටිතු කලා. ඒ කාරිත්තුවයට යොම වී සිටිදරුවන්, විධ ක්‍රාකාරකම්බලට ජොමුකිරීම මෙම වැඩසතනේ අරමුණ වනා. යනුව ගීත රසස්වාතය ඇතුළු මුද්ධිමය හැකිියාවන් වර්තනය ක්‍රීම්ිස්න හ පේරාතනය විශ්වවිතයාලයේ ජේෂත්‍ර කතිකාචාරුවය අත්තනායකෙන් හරත්මහතා විශේෂ දේශනයක්ත සිදු කළා DB විජිතුංග ජාතික පාසිලේ විදවල්පති J.ඒ අරිත්ත මහතාගේ උපදෙස්පත විත්‍යයාලිය ආදශිෂ සංගමයයි මේ සංගිතන කළේ පාසල් දරුවන් ආචාරමණල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවත සහභාකි වනා. දු ප ප්‍රොට් ලින් දක ප සමගන්නවා ඔබට ස්වදායි රත්‍රයක් අයිබෝවන්